ඉතින් වසන්ත අයියා තාම හොරුවෙන් එන ගම පොල්ලයක් ගත්ත එනවා කොටක් ගාලා. ඉතින් අපි වාහන ටික වෙන්න විදියටම මෙතන දාලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අරවින්ද අයියේ වසන්ත අයියේ එන ගමන් කිව්වා අපි බඩු ටික එහෙම බාගගෙන ඉතින් ඊයේ උඩවලවේ ඉතින් මං කලින් කිව්වා වගේම මේ වසන්ත අයියේ වාඩිය කුංචි වාඩිය මේ තත්ත්වෙට නිර්මාණය කරගන්න මූලික වෙලා මැදිහත් වෙලා හැම දෙයකටම වැඩ කරේ මෙන්න මේ අරවින්ද අයියේ කියන චරිතේ. ඉතින් ඒකට ප්‍රති උපකාරයක් විදියට අරවින්ද අයියේ අතින්ම නිල වශයෙන් අද වසන්ත අයියේ වාඩිය විවෘත කරනවා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම එකතුලා ඉන්න අයිලන්ඩ් ෆිෂින් බලන හැමෝටම මා ආදරෙයි. හෙට දවසේ අපි තව ලස්සන තැන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. වසන්තයි කොහමද වසන්තයි පැත්තික ඔක්කොම හරිද වසන්තයි ඔව් අන්න ඉතින් අපි හරි හරි උඩනයා දේශගුණය අමාරු එන්න අපි උඩම පොඩ්ඩක් දන්න එහෙම ගැටලුවක් නැහැ ඉතින් ඔබතුමා ඉන්නවනේ නෑ නෑ දන්න ඔව් මට තේරෙන හැම ගැටලුවක් නැහැ ඉතින් ඕන දෙයක් අපිට විඳලා ගැනීම හැකියාව තියෙනවනේ මාමා ඉන්නවාන්ද අපි ගැනපටි කොල්ලෙක් දානවා මම ඇද්දේ නෑ මම උදේ මුලින්ම නගිනකොට මම දැක්කම කෑනෝ බා ඔක්කොම එන්න මේ පහක් යන්න ඕනේ මම නගින්න ඒ තම කවර යවන් පොඩි කයි වල සාරංග ඔයා මේ විතර වාඩි වෙලා හෝ හෝ පොඩි මේ වෙනවා හරි හරි අතරනෝ දැන් කාරම මම එන්න හුතින් ඌ අපිත් එක්කයි ආ බහැලේ නෝද බහැලේ නෝ මේ වෙනවා අපි එන ටටා පාරක් කියනකෝ වීඩියෝ එක අන්න විතර ඔබ පන්නිතයා වෙන්නතුව
انا بصرت على هذا المكان الذي يجعل මේවා ඉතින් කොන්ක්‍රීට් වනාන්තර වල නෑ මේ අම්බේ ගමුවට මෙන්න ඕනේ ඉතින් වසන්ත අයියා ගාවට ඕ මල්ලි කොන්ක්‍රීට් වනාන්තර වල මෙව්වා නෑ එච්චර හැබැයි ඉතින් මේවා මොනම වරතු දෙන්නෙත් නෑ නේද මල්ලි බං කොහොමද නේද මේ ගොල්ලන් ගන්නපටිය හොඳයි අපි 30ක් විතර හිටියානේ 6-7 පාරකට තමයි එහා පැත්තෙන් ටක්ටක් ගාලා දාගත්තේ ඉතින් අවසානයේට අරවින්ද අයියලා ඊට පස්සේ මේ අයියලා මේ අයියා මේ මල්ලි අපි දැන් යන්න හදන්නේ අද තමයි මේ අපි මේ ඉතිසෙල්ලා මේ පාටි කරා සාමාන්‍යයෙන්
පහසුකම් අවම වටේ. ඒ කියන්නේ මොකොත්ම නෑ මඩුව ගල නෑ කොට්ටේ නෑ මෙච්චර. ඉතින් දැන් අද මේ ටික මේ සම්පූර්ණ කරගෙන අපේ අරවින්ද මහත්තයාට මම මේක ඕපන් කරන්න කියලා ආරාධනා කරනවා. මිස් එන්න. ඔය මේ ඉන්න පුළුවන් මේ හදේ ඉන්නවා ඔය ඉන්නේ මාස පහක් ඇතුළත කරපු නිර්මාණයක් මාස පහෙන් මාස පහක් ඇතුළත මාලයි ඔය අපේ දැක්ක ඔය සරිලට සුදුයි තමයි ඉතින් මේ අරද මාතෙත් එක පැවිච්ච සියලුම දෙනා ආයිබෝ අන්කල් මිල ගන්න හොඳයි ඉතින් මම මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙච්චර ගොඩක් මේ මාතයා වාර සෙනක ගොඩක් එක්කගෙන ආවෝ අපේ මාතයා මට කිව්වේ 15ක් ඉස්සෙල්ල ඊට පස්සේ 25ක් දැන් 25 වෙනි ඉස්සරහට ගිහිල්ලා ඉතින් 15 ඩබල් කරා දෙකෙන් වැඩි කරා මේ තියෙන පහසුකම් යටතේ අද මේ මේ පාටියේ භුක්ති විඳින්නේ ඉතින් හොඳයි එහෙනම් ඇයි අයිලන් ප්‍රෙසිඩන්ට් හිතවතුන්ටත් කියන්නේ ඉතින් මේ අරවින්ද මහත්තයා ගැන තමයි මම කොයි වෙලාවෙ කතා කරන්නේ අරවින්ද මහත්තයා මේ නෝන අද අවිල්ල තින්නේ ඒ දෙන්න තමයි ඉතින් ඒ දෙන්නත් එක්ක මේ වැඩපිළිවෙල අපි ඉස්සරහට කරගෙන යමු ඔයාලට දිගින් දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ජය කර්මාලු ඇඹුලක් තියෙන එච්චර සරට හැදුවේ නෑ මොකද සරට කට්ටිය කොහොම වෙයි දන්නේ නෑනේ දැනට ඕක මෙන්න මෙතනින් එනවා ඔයා ගින්න වසන්තයි එහෙට උදේට කොලකෙනෙක් හදන්න පුළුවන් කොලකෙනෙක් හදන්න මොහරි අඩුම ගානේ කරමින්ටවත් තියෙනවා මේ කැලි වෙනර වෙනර කොල නම් නෑ නේන තියෙන කොලකෙනෙක් හදු උදේ හරි හරි ඒක ෆිට් ඒක සමාදාමනේ සෞභාවික දෙයක් අනිවාර්යෙන් කරමු හොඳයි අනිවාර්යෙන් කොලකෙනෙක් අපි හදමු මේ හෙට ඈ වෙනසකටත් එක්ක ඉතින් මේ අයිලන් ෆිෂින් බලන හැමෝටම ඉතින් කියනවා අපි ආරාධනා කරන ඕනේ දැන් විවෘත කරලා තියෙනවා ඔයගොල්ලන්ට මදුරු රෙඩ් දාලා ඔක්කොම එදා වගේ හිටගෙන ඉන්න අවශ්‍ය නැහැ ඒ කියන්නේ මදුරුව කනවා කියන්න ඕනෙත් නැහැ අපි නම් කෑවේ නැහැ ඒක මදුරු කතාව හැමදේම හදලා ඉවරයි දැන් ඇවිදින් Tamanට භුක්ති විඳින්නයි තියෙන්නේ හැමදේම මෙතන ගහ උඩ ගේත් ඔක්කොම සෙට් කරලා ඉවරයි ඉතින් කැනපි තුනක් ගැහුවා අපි හවස අරවින්ද අයියා කැනපිස් වගේක් ගත්තා මේ ට්‍රිප් එකටම ඉතින් ඒ ටිකත් අපි ගහලා තියෙන හීනි පොඩි මල් වරු සහවකුත් මේ වෙලාවේ වසන්ත අයියාගේ වාඩියට වැටෙනවා මේ පැත්තේ එක කැනපිස් එකක් ගහලා තියෙන්නේ වසන්තය ඉන්නවා වසන්ත අයියාගේ මේ ෆ්‍රිජ් එක හරි මේ ෆ්‍රිජ් එක වැඩද වසන්තය මේ වගේ එකක් හරි මිටඩි පොඩක් පොඩි ෆ්‍රිජ් එකක් හරි දුවවන්නයි ලයිට් පහක් අය පත්තු කරගන්නයි ෆෝන් දෙක තුනක් චාර්ජ් කරගන්නයි ජෙනරේටරේ කොයිතරම් පාවු වුණත් පුළුවන් අයියයි මේක සෝලාරයක් ගත්තත් හරි නේ සෝලා බොරු කතා බයි නෑ සෝලාර ගන්න නෑ ඇස්ස දවසට සෝලා ඉවරයි හුටස් තමයි ඇස්සුත් ඉවරයි ජෙනරේටර එක එහෙම නැහැනේ පෙට්‍රල් දැමුව බඩු වැඩ කොයිතරම් පවර්ෆුල් ජෙනරේටර් එකක් ඕල් නැතිව හත්තා මේ අපේ මහත්තයා අයියේ පෙට්‍රල් නැතිව සාමාන්‍යයෙන් ඩීසල් එකෙන් මේ දුවන්න පුළුවන් නම් ඩීසල් මේ පුච්චන වඩු ඉතිරි සාමාන්‍යයෙන් මේ එදිරි ගම් ලීටර 3 3 4 වගේ පුළුවන් නෝමල් ෆ්‍රිජ් එකක දුවන්න බෑ දී සමාන
ماما කොහොමද හදවතට දැනෙන්නේ වසන්තයගේ ප්ලේස් එකේ මොනවද තියෙන අඩුපාඩුකම් අරමව ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් තිස්සලා අපි කතා කරා ගොඩක් ඉතින් අපි අරුත මන්තේ ගොඩක් කතා කරමු රයිට් එන්න මලිස්සරාට ඔව් සුබ සන්ධ්‍යාව මොකටම ඒක පිළිබඳව බලන්න ඉතින් අපි වසන්තයගේ වාඩිට ඇවිල්ලා අද දවස මේ විදිහට තමයි ගෙවලා දාන්නේ එළදී හෙට උදේ අපි යන්නත් ඕනේ. ඒ වගේ තව තියෙනවා යන්න දැන් ටිකක්. ඔව්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා දැන් වසන්තයගේ ප්ලේස් එක ඕපන් කරලා තියෙන්නේ. ඔව්. දැන් කිසිම අඩුපාඩුවක් නැහැ. අත්‍යවශ්‍යම 180ක්ම පංකම් ටික තියෙනවා. පොඩි පොඩි අඩුපාඩුම් ටිකක් තියෙනවා. කොමෝඩ් එකක්, ජෙනරේටර් එකක් කියනවා අවශ්‍ය වෙනවා. ඔව්. ඊට අමතරව තව පොඩි පොඩි ඔය ගම් කෝපි ටිකක් කියනවා ටිකක් ගන්න දෙනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හරි. දැන් මෙහෙමයි අපි 30ක් මෙතන සෙනග තව දෙයක් තමයි හිතවතුනි මෙතන දැන් මම බඩමුට්ටු කැල්ල කන්න මේ සූදානම් කරනවා ඔයාලගේ හිතේ මනාපේ පරිදි ඔයාලට මේ ප්ලේස් එකට ඇවිල්ලා මේ වහන්තයගේ ප්ලේස් එක විතරයි අපිට ඕන අපි මොනවා හරි කියලා හදාගෙන කාලා මෙතන මොනවා හරි කරනවා කියන හැඟීමක් තියෙන කටේටත් ඒ දෙයට මට පුළුවන් අවස්ථාව මේ සලසලා දෙන්න බඩු ටිකක් හරි මේ ගෙනල්ලි වෙලා ඉතින් මෙතන ව්‍යාපියාගෙන කාලේ ඉතින් අපිත් එක්ක එහෙම මේ කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා ඒකට වෙනම කතා කරන්න මාත් එක්ක වහන්තයා මෙහෙමයි අපි බඩු ටිකක් ගෙනල්ලා මෙතන අපි මේ පන්සලයක් ගත්තොත් වහන්තයාට මොනවද වෙන්න ඕනේ කියලා එතකොට මම ඒ දෙකට එහෙම කියන්නම් ඒකට ඉතින් එහෙනම් අපි මේ අපේ මේක දැන් ඕපන් කිරීමේ සතුටු නිමිත්තෙන් අරවින්ද මහත්තයාත් එක්ක අපි සෞදී පිරන්න සෞදී පුරාණ සූදානම් වෙන්නේ ඉතින් ඒක ඔයාලට දෙන්න හිතට හරි නෑ ඒක නිසා අපි ඒක කරන ගමන්
ඔයාලට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා කියන්නේ නේද? බෙලි බල් රණවරා එරමුසු අපේ බොනේ යාළුවන්ට සෞදි කරනයි මේ වතුර බෝතල කවෙන හමුණායි අයි වතුර බෝතල ගෙලාට අරවින්ද අයියා බියර් එක බොයි පොඩි ෂොට් එක ගන්නද මතක නැද නෑ බලන්න ආ දානවා නේද තරංග දාන බලන්න කලින් බිස් කාලේ ගිය පෙන්න දුස් ගාලා එහෙම පෙනෙන්නේ නැහැ ඔය එන්නේ පෙන මේ ක්ලාස් එක වෙන කියන්නේ නයි නයි වෙනවා වගේ පොරයි පෙනද මේ අසන්නේ බොන කොට පෙනෙන්න දාන්න ඕනේ ඔව් අනිත් එක තමයි මේ ටුවර් එක ලොකු එකක් මේ වහන්තය යන්නේ නැත වහන්තයට මේක මේ රිලව් වන්දරෝගෙන් බේර ගන්න බැරි කම තියෙන්නේ නැත්තම් මේකේ මේ ආරම්භ කරපු වෙලාවේ ඉඳලා අවසානයේ දක්වා දුවන වහන්තය වහන්තයර මේ රිලව් වන්දරෝත් එක්කම බෑ බේරෙන්නේ ඒක නිසා හිතවතුනි මේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මේ හිත හොඳ ටුවර් එකක් මේ යන්නේ හිත කියන්නේ පිරිසුදුවෙන් යන ටුවර් එකක් මේකට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න අරවින්ද මහත්තයත් එක්ක අරවින්ද මහත්තයට උපරිම සාධාරණත්වයක් ලබා දෙන්න කියන ඉල්ලීම මම අයිලන් ෆිෂින් ඔයාලගෙන් හදවතින්ම කරනවා එහෙනම් හිතවතුනි අපි මේ වැඩේ කරගෙන යන්නම් අපි රැට තව වීඩියෝ එකක් දෙන්නම් ඔව් රැට දෙන්නම් පොඩි වීඩියෝ එකක් තව දිනව ඔව් No.
ලස්සන අත්දැකීමක් දෙන්න හදන්නේ. ඉතින් ඒකට පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා අපි දෙන්නට. මම ගොඩක් කල් ඉඳලා වසන්ත අයියට කිය කියා ඉන්නේ වසන්ත අයියා අපි මේ එක වීඩියෝ එකක් කරලා දාන්න ඕනි කියලා. ඒකට අපිට අවස්ථාවක් හම්බුනේ එක පාටියකදීවත්. ඉතින් අද අපි යනවා වසන්ත අයියාගේ හේනේ අපට හැමතැනම වගේ සමහර අවස්ථාවල පොඩ්ඩක් try කරගෙන ඉන්න ඕනේ. දුර්ලභ දසුලක් නේ අයියේ. ඔව් මල්ලි එක දවස් මල්ලි. ඔව්. දැන් අක්ක මෙතන ඉන්නෝ. හරිද? ඔව්. අක්ක ඉන්න මේ වාඩි ඇතුලේ.
එකපාරට රෝන් ගාන මහ සද්දයක් එනවා. ඔව්. එයේ මොකද දන්නේ? උඩ දැන් මේකේ මේ නගින්න බැරුව හිටියේ උඩ බලට. අඩේ අර පැත්තේ ඉඳලා එනෝ දෙන්නේ දැන් ඉන්න පිටිවේකට හොඳේ මහ සද්ද දීගෙන. මක්ක මේ වාඩි ඇතුලේ හිටපු අක්කා එකපාරට බැලුවට පස්සේ මෙන්නේ අට්ටාලේ උඩ ඒ සද්දෙට. ඔව්. මං තුසින් පුතු වෙලා මම බලාගෙන ඉන්නවද අක්ක නැගලා. මේ නගින්න බැරි කෙදිරික ගයිටි වරුසයා. අන්න ඒ වගේ මේකේ ඉන්නෝ ඔය වල් බලලා කියන්නේ හඳුන් දිවියා. හරි හඳුන් දිවියා ඉන්නෝ මේකේ ඕනි තරම්. ඉතින් මේ අපි එයාට දැන් බයිට් එකක් දීලා තියෙන්නේ. ඔව් නේද? බයිට් එක දාලා ආවේ අපි. ඔව් බයිට් එක දාලා. මාළු කෑලි ටිකක් දැම්මා. තව මාළු කෑලි ටිකක් අපි එහා පැත්තේ මිගන්න තියෙනවා. ඒකිනුත් ගෙනල්ලා දානවා මේ ආවේ නැති වුණොත්. ඔව්. අපි වසන්ත අයියා කිව්වා ප්ලේස් එකකට යම්මලි එතන තමයි ටාගට් කරන්න තියෙන්නේ කියලා. ඉතින් එන්නකෝ යන්න. ඒ ලස්සන අත්දැකීමත් ඔබට දෙන්න. ඉතින් දුර්ලභ ගණේ සතෙක්. හරි කොටියාගේ කුලේ නේ අයියේ. ඔව්. පූසා පූසෙක් කියන්නේ වයිල් කැට්. ඔකට ඔකේ වයිල් කැට් කියනවා, ප්‍රිෂින් කැට් කියනවා. හොඳද? ඔය හැමදේම කියන්නේ ඔය හඳුන් දිවියට තමයි. හඳුන් දිවියා. අන්න හරි. හරිද? හඳුන් දිවියා මම කියන්නේ පරිශීලන කරලා තියෙනවා ගොඩක්. අපිට පොඩි පැටියෙක් මාට්ටු වෙලා අපි උත් එක කාලයක් ගත කරා. හැබැයි මේක හඳුන් දිවියා එහෙම ගෙදර හදන්න බෑ. ඔ කැලටි යනවමයි. අන්න ඒ වගේ සතෙක්. එහෙනම් අපේ අත්දැකීම ඔයාලට අපි දෙන්න පුළුවන් තරම් ට්‍රයි කරනවා. අද නිදි නොමරාගෙන හරි, ඒ කියන්නේ නිදි මරාගෙන හරි, නොමරා නෙවෙයි නිදි මරාගෙන ඒ අත්දැකීම විඳිමු. එහෙනම් එහෙනම් අපි ගමු. රයිට් මල්ලි එන්න. කැමර එක තියලා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඉතින් මාළු කෑලි ටිකකුත් දැම්ම. තව මාළු කෑලි ටිකක් තියෙනවා. ඒකත් දාන ගමන්. ඔව්. ට්‍රයි එකක් දෙනවා යාව ළඟට ගෙන්න ගන්න. ඔව් මල්ලි. මල්ලි මේ තියෙන අර අරක මේක මේ ගෑවෙන්නේ නැතුව මේ රින්ගන්න ඕනේ. හරි. හරි. රයිට්. කැමර එක තියලා ඉන්න වෙනවා අයියේ. ඔව් මල්ලි. මල්ලි කැමරාව සෙට් කරන්න ඕනේ. හරිද? ඒක සෙට් කළි වෙලා අපි එහෙනම් මේ හිතවතුනි අපි එතෙන්ට දැන් යනවා. අපි කැමරාව සෙට් කළා ඔයාලට එහා බව දෙකීම දෙන්නම්. මේ කුඩු දෙකක් තියෙනවා.
ස්තුති කතාව කරන්නේ නැද්ද? ඉරු කරා. ස්තුති කතාව කරන්නේ. අපි හොඳට ආවා වසන්තය වාරියට. වසන්තය වාරි. Hello everyone, for the second time we came to Vasanthayya's Vadiya. So this has been developed by them after 6 months. So 30 people, nearly 30 people can enjoy and take the accommodations here. Come to see the Vasanthayya's Vadiya and enjoy yourselves. Thank you. Abhi henan yamu nelala? Ekema ekema. Patatallayak gatta. අපි දැන් මහාවයට පිටත් වෙනවා හෙට දවසේ නూరుගල තමයි අපේ ට්‍රිප් එකේ ඊළඟ දවස වෙන්නේ. ඉතින් වසන්ත අයියා වාඩිය ලස්සන අත්දැකීමක් ගත්තා. ඉතින් අරවින්ද අයියත් එක්ක ලංකාව වටේ යන ගමනේ අපි පිටත් වෙන දවස. ඔව් අද පස්වෙනි දවස. ඉතින් අපි ඊළඟට හම්බෙන්නේ කොහෙදනම් යන්නේ? නూరుගල. දැන් මහාවය ගිහිල්ලා නూరుගල යනවා. නూరుගල. නూరుගලදී අපි හම්බුනේ මිස්ටර් ගුණවර්ධන නැත්තෝ. මිස්ටර් නෙවෙයි. මිස්ටර් ගුණවර්ධන. මාවුරා. මාවුරා. මං ගත්තන්න නෑ. ඒ ලස්සන සෙල්ෆි එක ගන්නවා ගයි. ඔය ගල මේ මේ වෙනවා අය යනවා හරි හරි ඒක පොඩ්ඩක් එළුණාට ඔයාලා බය වෙන්න එපා මේක පෙරලෙන්නේ නැහැ හොඳයි අපේ මහතුරු ඔන්න මේ අයිලන්ඩ් ෆිෂින් බලන සියලුම ජනාට මේ සිහිපත් කරන්නේ දැන් අරවින්ද මහත්තයලා මගෙන් සබු ගන්න හදන්නේ. ඉතින් අපි උදේ ඉඳලා නේද දැන් පහ කළා ඕ කාලා බීලා සියලුම දේ කරලා ඉවරලා දැන් ඔන්න මේ දැන් ඉතින් මේ පාර යන්න කියලා යන්න. මේ අනු පැටියෝ මේ බයික් එකක් එනකොට ඉද දෙන්න. මේ ඉතින් මේ අපගේ මේ සමු ගැනීම මේ සම්ටුවන් කරන්න හදන්නේ අද. ඉතින් හිතවතුනි මේ අරවින්ද මහත්තයා මං හිතන්නේ වචනයක් දෙයක් කතා කරයි අවසාන මොහොතේ. ඔව් මහතුරු ගොඩක් එහෙමනම් ඉතින් වසන්ත අයියේ ඔව් අපිට ගොඩක් හොඳට සැලකුවා. ඔව් අපි හැම දෙයක්ම හොඳට එන්ජොයි කරා. ආලා බීලා හැම කෑම බීම අතින් හොඳට වැදුණා. ඔව් ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුතියි. අපි නැවතත් ලබන අවුරුද්දේ හම්බ වෙමු අප්‍රේල් මාසේ වගේ වෙනකොට මං එනවා. එතනම් ඉතින් ඔබතුමා වැට් එක ඉස්සරහට කරගෙන යන්න ඕනේ දිගට. අනිවාර්යයෙන්. එහෙනම් අපි බොවා සර්ණ වැඩිලා මිසයි හරි එහෙනම් අපි ගියා අපිත් එක්ක ඉතින් අපේ එහෙනම් අයිලන් ප්‍රෙසිඩන්ට් ඉෂමතුන්ටත් ඉන්න ආයි බොන් කියලා අපි සර මේ සමග ගැනීම සල්ටුවන් කරනවා. මේ ටුවර් එක තව ඉස්සරහට යනවා. මේ ටුවර් එකත් එක්ක මේ වීඩියෝ ටික අතාරින්න එපා. මේක නම්බර් 1 හදේ මේ ගමනේදී මම ෆෝන් එකකින් හරි සම්බන්ධ වෙනවා. මට යන්න විදියක් නැහැ පැටියෝ. ඒක නිසා ෆෝන් එකෙන් හරි සම්බන්ධ වෙලා අපි මේ වීඩියෝ එක කරනවා. ඔයාලා අයිලන්ඩ් ෆිෂින් එක දිගටම රැඳී සිටින්න කියන ආරාධනය කරමින් හිත හොඳ සියලුම දෙනාට ගොඩක් රාස්‍ය ජනක කරන්නේ වලට එක්කන් ගිහිල්ලා ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඊළඟ වීඩියෝ වල. හරිද? එහෙනම් ජය වේවා කියලා අයිලන්ඩ් ෆිෂින් ඔයාලට මල්ලි මේ පැත්තට ගොඩක් ඔයත් එන්න. එහෙනම් අපි යමු කරමු. අපේ අම්මේ මොසර්ණ දෙවිටා හොඳේ. හරි. අපේ මිස් ఔదికటమే అన్నలు అండి ఉత్సాహ
ඉංගෙන්ද දුවේ එහෙනම් මොකක්ද දැවේ වහනේ ඉංගෙන්ද ආයි හම්බුවේ මොහොතේ මොසර්ණ පුතේ එහෙනම් දැන් යා නිලියක් එයා දැන් නිලියක් එහෙමයි හොඳේ පුතේ එහෙනම් රයිට් තේලුම් දනාට ජය වේවා හොඳේ ඉංගෙන්ද මේ ටුවර් එක හොඳට එන්ජොයි කරන්න හොඳේ රයිට්